ශ්‍රී ලාංකික දේශපාලනයේ සැබෑ වෙනසක් ඇති කිරීමට නම් ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබට සිටිය යුතුමයි. මෙවර මාලිමාවේ මෙයි රැලියට ලක්ෂ 5ක සෙනගක් එනවා. කවුද මෙහෙම කියන්නේ? සුනිල් හඳුන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මෙයි රැලියට, ඒ කියන්නේ මේ UNP එකේ මෙයි රැලියට කෝච්චි 3කින් සෙනගෙනවලු. වජිරාභය ගුණවර්ධන සංවිධානය කරන්නේ. ඔහු එන්නේ කෝච්චි පෙට්ටියක කියලා, එන්ජින් පෙට්ටියක කියලා තමයි දැන් නම් ආරංචිය ලැබුණේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් එක දවසකට සීමා නොකොට මුළු වසර පුරාම ඒක සුරකින ආකාරයකට අපි වැඩ කටයුතු කරමු කියලා තමයි විපක්ෂ නායක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. ගයාශාන් නවනන්දන කියන මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්, ඔහු නියෝජනය කරන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ. ඔහු අද දවසේ මේ මැයි දින රැලියට එන්නේ පොහොට්ටුව වෙනුවෙන් නෙමෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ UMP එකට තමන්ගේ සෙනග ටිකත් අරන් UMP එකට UMP මැයි දින රැලියට සහභාගි වෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. අප ඔබට මේ තිස්සෙල්ලා අපේ වීඩියෝ පටවල අපි බොහෝ කිව්වා රනිල් වික්‍රමසිංහගේ දැස් ශක්තිමත් කරන්නට බොහෝ පොහොට්ටුවේ මන්ත්‍රීවරු අයියගේ සාක්කුවල අරහෙම එල්ලිලා ෂර්ට් එකේ හැමදැන මෙහෙලිලා කෝට් එකේ එල්ලිලා දැන් ඒ පැත්තට වයින්නට ලෑස්තියි කියලා. ලෝක කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කළේ මහජන එක්සත් පෙරමුණ රජයයි කියලා ඒ කාලේ කියලා දිනේෂ් ගුණවර්ධන කියනවා. සම්ප්‍රදායික මැයි දින සැමරුමකට අපි සීමා වන්නට ඕනේ නැහැ. අපි අපේ රටේ වර්තමානයේ ජනතාවට වැඩ කරන ජනතාවට සහ රටේ පුරවැසියන්ට තියෙන ප්‍රශ්න අභියෝග හඳුනාගෙන අපි සියලුම පක්ෂ ඒක රාශී වී සම්මුතියකට එළඹිලා අපි රට ගොඩනැගීමේ කාර්යයකට යොමු වෙමු කියන කාරණය තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ මැයි දින පණිවිඩය විදිහට ප්‍රකාශ කරලා තිබුණේ. අද පවත්වන මැයි දිනය, ඇතරම මේ මැයි දිනය හා එහි ඉතිහාසය ගැන අපේ රටේ බොහෝ දෙනා දන්නවා. සමහර විට මේ වැඩසටහන නරඹන සමහර අය මේ මැයි දිනවලට උත්සවවලට සහභාගි වෙලා තියෙනටත් පුළුවන්. මෙතන මේ අපේ වර්තමාන කැලෙන්ඩරේ බොහෝ දින වෙන් කරලා තියෙනවා. මේ වැලන්ටයින් ලට, ඒ වගේම මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ, ලෝක ළමා දිනය, ඔය වගේ බොහෝ දිනවලින්, විශේෂ දිනවලින් අපේ කැලෙන්ඩරේ පිරීලා තියෙන්නේ. ඒත් මේ රටේ දේශපාලන පරමාර්ථ උදෙසා ඒ සඳහාම මේ යොදාගෙන තියෙන එකම දවස මැයි දිනය වෙන්නට ඕනේ කියලා මට හිතෙනවා. මගේ අදහස ඒකයි. තනිකරම මේ මැයි දිනය යොදාගෙන තියෙන්නේ දේශපාලකයන්ගේ ඒ පරමාර්ථ, තමන්ගේ ශක්තිය දේශපාලන මේ මැයි දිනයට එන රැලිය හරහා තමන්ගේ ශක්තිවන්ත බව, ජන කැමැත්ත, ජනතාව, තමන්ගේ ජන ආකර්ෂණය මේ තරම් ප්‍රමාණයක් අපේ මේකට ආවා කියන එක පෙන්වන්නට කියන කතාව තමයි ඇත්තටම පැහැදිලි වෙන්නේ. මැයි දිනය කියන එක මීට වසර 30කට 40කට පෙර හරි නිරවුල්ව, පිරිසිදුව, එක කම්කරුවන් වෙනුවෙන්ම, පීඩිත ජනතාව වෙනුවෙන්ම තමයි මේ මැයි දිනය ඇත්තරම පැවැත්වුවේ. ඒකට සාක්ෂි තියෙනවා. පර්ණ චිත්‍රපටි අපේ රටේ මේ මැයි දිනය උදෙසා කරපු දේවල් ඒ වීඩියෝ පට තියෙනවා. මේ JR ප්‍රේමදාසලාගේ කාලෙන් තමයි මේ දේශපාලකයන් ඒ මැයි දිනය, ඒ පිවිතුරු වූ මැයි දිනය ගිලගත්තේ, කොල්ල කෑවේ, මේ දේශපාලන දිනයක් බවට පත් කරගත්තේ JRලා ඒ ප්‍රේමදාසලාගේ කාලෙන් තමයි ඒක ආරම්භ වුණේ. අද වෙනකොට මේ මැයි දිනය කියන එක අරක්කු භාගයකට, බුරියානි පැකට් එකට රුපියල් 2000ක් වගේ මුදලක් දීලා මේ මිනිස්සුන්ව මැයි දිනය සඳහා තමන්ගේ පක්ෂය වෙනුවෙන් ගෙන්නා ගන්නා ක්‍රමයක් දැන් ඇති වෙලා තියෙන්නේ. කොටිම කිව්වොත් සල්ලි දීලා මිනිස්සුන්ව
සල්ලි බෙදලා සෙනකට සල්ලි බෙදලා මේ දිනේට සෙනග ගෙන්න ගන්නවා. ඒක අපි කවුරුත් ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ මේ වගේ උත්සව වලට සෙනග සපයන කොන්ත්‍රාත්කරුවන් බිස්නස් කාර්යෝ අපි රටේ ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට සල්ලි දීලා කොන්ත්‍රාත් එක දුන්නහම අපිට අවශ්‍ය සෙනග ප්‍රමාණය කිව්වහම ඔවුන් මේ ගානක් බජට් එකක් කියලා ඒ බජට් එකට හරියන්න මේ දිනේට හෝ ඕනම දේශපාලන රැස්වීමක් සඳහා සෙනග සපයන කොන්ත්‍රාත්කරුවෝ ඉන්නවායි කොන්ත්‍රාත්කරුවන්ගේ සහය මොවුන් ලබා ගන්නවා. තවත් පැත්තකින් බලන්නට ඕනේ අපේ රටේ 1960 70 80 ඔය 90 දක්වා ඒ කාලේ හිටිය කම්කරුවන්ද අද මේ වර්තමානයේ 2024 23 වෙනකොට හිටියේ කියන එක. ඒ කාලේ ගම්වල ඒ කොළඹ නගරයේ මුඩුකුවල කසිපු බීලා බීඩි යොදාගෙන බීලා කුසගින්නේ ඇත්තර වෙච්ච කුදු ගැහිච්ච වතුවලත් එහෙම හිටිය කම්කරුවෝ ඉස්සර හිටිය ඒ වර්ගයේ කම්කරුවෝ අද අපිට දකින්නට ලැබෙන්නේ නැහැ ලංකාවේ. හරි අඩුයි. අද කම්කරුවොත් මොඩ් වෙලා ලංකාවේ කම්කරුවෝ දිහා බලන්න ඔවුන්ගේ අතේ හැම කෙනාගේම අතේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා. මෝටර් බයික් එකක් තියෙනවා අඩුම ගානේ. ඒ වගේම ත්‍රිවිල් එකක්වත් අනිවාර්යයෙන්ම 100%ට 50%ක වගේ කම්කරු ප්‍රමාණයට ওই වගේ පහසුකම් තියෙනවා. බයික් එකක් ත්‍රිවිල් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. තවත් පැත්තකින් අපි හොඳටම දැනගන්නට ඕනේ මේ 18 වන සියවසේ කාල් මාක්ස් කිව්ව ඒ කම්කරු පන්තිය නෙමෙයි වර්තමානයේ අද ඉන්නේ. අද කම්කරුවා මොඩ් වෙලා. අද කම්කරුවා Facebook එකේ ඉන්නේ. අද කම්කරුවා YouTube එකේ ඉන්නේ. අද කම්කරුවා මොඩ් වෙලා. ලංකාවේ කම්කරුවන් ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම අපිට කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ වතු කම්කරුවන් ගැන පමණයි. ඒ මට හිතෙන විදිය. මම වැරදි නම් ඔබ නිවැරදි කරන්න ඔබට මේ වීඩියෝ එක බලලා කමෙන්ට්ස් ලියන්නට පුළුවන් මා මේ ප්‍රකාශ කරන යම් යම් දේවල් වල අඩුපාඩු තියෙනවා නම්. හැමදාමත් වතුකම් කරුවන්ව මේ දේශපාලන පක්ෂ සහ ජඩ දේශපාලකයන් හුරගෙන කෑවා. උතුරේ හා වතුකරේ සිටින මේ දේශපාලකයන් විශේෂයෙන්ම මේ පල් හොරු ටික හැමදාමත් මේ අහිංසක වතුකම් කරු පන්තිය ඒ වතුකම් කරුවන්ගේ ශ්‍රමය සූරා කෑවා. එදත් එහෙමයි අදත් එහෙමයි. ඒ වගේම තවත් පැත්තකින් වතු කම්කරුවන්ගේ ශ්‍රමය සූරගෙන කෑව වතු අයිති මිනිසුන් වතු අයිතිකරුවන්ද ඔය විදිහට මේ කම්කරුවන් හුරගෙන කෑවා. එදා සිට මේ අද දක්වාම මේ කම්කරු මැයිදිනෙන් මේ වතු කම්කරුවන්ට කිසිදු ජනතා සේවයක් සිදු වෙච්ච නැති බව නම් අනිවාර්යයෙන්ම කනගාටුවෙන් උවත් කියන්නට ඕන. එදා වගේම අද දවසෙත් මේ වතු කම්කරුවන්ගේ ශ්‍රමය මොවුන් සූරම් කෑවා. අද දින පවත්වන මේ මැයි දිනය තීරණාත්මක සහ විශේෂ කාරණා ගොඩක් ගෙන දෙන මැයි දිනයක් වෙනවා. ඒකට හේතුව තමයි ජනාධිපතිවරණයක් ආසන්නයේ තව මාස කිහිපයකින් ජනාධිපතිවරණයක් පවත්වන්නට නියමිතයි. එවැන්නක් ආසන්නව තියෙන මේ දින රැලියකදී මේ හැම පක්ෂයක්ම උත්සාහ කරනවා තම තමන් සතු බලය පෙන්වන්නට. තම තමන් සතු මිනිස් ජන ගංගාවක් ඒක රාශි කරලා ඔලුගේ මෙච්චර ප්‍රමාණයක් ආවා සංඛ්‍යාත්මක වශයෙන් එය තමන්ගේ මාධ්‍යවල කියා පාන්නට ලොවට කියන්නට උත්සාහ කරන ගතියකුත් මෙවර මේ දින රැලියේදී තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. ඒ වගේම ඔබ මොහොතක් හිතා බලන්න මේ තරම් ජන ගංගාවක් මේ මැයි දින රැලි සඳහා ගෙන එන්නට මේ තරම් ඔලුගෙඩි සංඛ්‍යාවක් ගෙන එන්නට ජීවිත සංඛ්‍යාවක් ගෙන එන්නට මොන තරම් මුදලක් මේ මැයි දින රැලිය වෙනුවෙන් තම ජන බලය මේ තරම් ජන බලයක් Tamanට තියෙනවා කියලා පෙන්වන්නට කොයිතරම් මුදලක් වියදම් කරනවද? මේ ජන ගංගා පිටිපස මොන තරම් මුදල් ප්‍රමාණයක් තියෙනවද? බස් වලින් කෝච්චි වලින් වජිරබේ ගුණවර්ධන කෝ කෝච්චි තුනකින් සෙනගේ එනවා. අරයා කියනවා බස් වලින් එනවා. මේ වගේ මිනිස් ගංගාවල් ගෙන්නන්නට හැම පක්ෂයක්ම නෙමෙයි යම් යම් කැමැත්තෙන් එනවා. වැඩිපුර වෙන්නේ
තමන්ගේ ශක්තිමත් බව තම පක්ෂයේ බලය පෙන්වන්නට ශක්තිවන්ත බව පෙන්වන්නට ජනතා කැමැත්තක් මෙච්චර තියෙනවා කියලා තමන් වෙනුවෙන් පෙන්වන්නට මේ මැයි රැලිය මැයි දිනේ යොදා ගන්නවා කියන එක නොරහසක්. සජබේද MPP එකද එතකොට පොහොට්ටුවද UMP එකද ඔය කියන හැම පක්ෂයක්ම මෙය යොදා ගන්නවා මෙවර මැයි දිනේ යොදා ගන්නවා තමන්ගේ ජන ගඟ ජන හඬ තමන් සතුව තියෙන ඔලු කිඩි ප්‍රමාණය පෙන්වන්නට ජන ගංගාව පෙන්වන්නට මේ ගැනත් මොහොතක් හිතා බලන්න. මොකද මේ තරම් ජන ගංගාවක් ඉන්නවා කියලා පෙන්වුවා කියලා මේ රටේ කම්කරු පන්තියට හෝ ඒ නිර්ධන පන්තියට මෙවරින් ජන ගංගාවක් ඉන්නවා කියලා සංඛ්‍යාත්මකව පෙන්වීමෙන් කිසිදු සේවයක් කිසිදු වාසියක් අපේ රටේ කම්කරු ජනතාවට මෙතෙක් ඉතිහාසයේ සිදු වී නැති බව සිදුවිලා කිසිදු වාසියක් සිදු වෙලා නැති බව අපි හොඳටම දන්නා කාරණයක්. මේ ඔලු ගිඩිසෙල්ලම කම්කරු දිනයදා ඔවුන් කරන්නේ තම බලය පෙන්වීම මේ කරන්නේ. මොහොතක් මේ ගැන සිතා බලන්න. මම අනුර චන්දසිරි. ඔබ සැමට සුබ දිනයක්. යහපතක්ම වේවා.